Aduh, gatal. Gatal. Aduh, lele kayak ini. Ya, ya. Hari ආයිබෝන් හැමෝටම ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා මේ වැඩ නිසා. සාමාන්‍යයෙන් අපි හිතපු ගමන් ගොඩක් කාර්යබහුල වෙනවා, හිතපු ගමන් පොඩි රෙස්ට් එකක් හම්බ වෙන ඒ වගේ අවස්ථාවල් තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේ දවස්වල මම අර කලින් වීඩියෝ දෙක තුනකුත් දැම්මා. අපිට ඔය ඉන්දන ගැටලුව නිසා අපිට ටිකක් වැඩි වෙලා තියෙනවා. අපි අය කෑම අපිටම හොයාගන්න වෙලා තියෙනවා. ඒක නිසා වීඩියෝ දාන්න චුට්ටක් පරක් වෙනවා සහ හිටපු ගමන් සතියට දෙක තුන දාන්නත් ඉඩ තියෙනවා. කියන්නේ නැහැ අලුත් කතාවක්. මේ දවස්වල ඕගොල්ලෝ දන්නවා ඇති, දකින්න ඇති ප්‍රධාන මාතෘකාව තමයි වනජීවියකේ අයගේ අතින් වෙච්ච අත්කරද්ද. ඉතින් ඒක දෙපැත්තක් තියෙනවා, හැම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේ. එකක් තමයි වැරද්දක් වුණොත් තමයි ඒවයි හරි ඉක්මනට සමාජගත වෙන්නේ. ලංකාවේ ටිකක් අර ප්‍රසිද්ධිය වැඩි වෙන්නේ මිනිස්සුන්ට වැරද්දක් වුණොත්. ඊට අමතරව ඔය වගේ සිද්ධි, බේරගත්ත සිද්ධි ඔය වලස්සුන්ගේ වලින්ගේ සාමාන්‍යයෙන් මාසයකට 100 ගාණක් වනජීවි නිලධාරියන් අතින් සත්තු බේරෙනවා සහ ඒක ඔවුන්ගේ රාජකාරිය කියලා කියන්න පුළුවන්. ඉතින් අපි වනිමුක වැරද්දක් වුණාම වනිනා වගේ ඒගොල්ලෝ අතින් හොඳ වැඩක් කරාට පස්සේ අපි හැමෝම ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙමු. ඒක පොඩි ඉල්ලීමක්. ඉතින් මමත් එහෙමයි, මමත් මේ සැරේ නම් පොඩ්ඩක් අනම්මන කිව්වා. හරි වෙන්න යන්නේ මේකයි. අපි හදනවා දැන් මේ වෙනකොට ලංකාවේ දිවියට ලොකු තර්ජනයක් එල්ල වෙනවා අපේ රටේ පරිසරයෙන්. ප්‍රධානම විලෝපිකය වෙන මිනිසාගෙන්. ඒක නිසා අලි මිනිස් ගැටුම වගේ තත්වයකට නිර්මාණය තවම තියෙන්නේ. කොටි සහ මිනිස්සු අතර ගැටලුවක් තියෙන්නේ. ගැටුමක් නෙමෙයි හැබැයි මේ යන විදියට කොටි මිනිස් ගැටුමක් නිර්මාණය වෙමින් යන්නේ. මොකද ලංකාවේ කොටි අතින් මේ වෙනකොට මතක ඇති කාලයකට ජීවිත එකක් හරි දෙකකට ආසන්න ප්‍රමාණයක් තමයි නැති වෙලා තියෙන්නේ. හැබැයි මිනිස්සු අතින් අවුරුද්දකට මම හිතන්නේ 10කට ආසන්න කොටි ප්‍රමාණයක් මිය යනවා. ඒක ලොකු ඛේදවාචකයක්. මේ ඉතින් ඒක නිසා අපි තීරණය කරා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අපි මෙයාලගේ සංරක්ෂණ සහ අභිජනන වැඩසටහනකට යොමු වෙන්න. ඒක නිසා ඔයගොල්ලෝ දැකලා තියෙන මගේ සුදු මහත්තයාව අපි පින්නවල එලිමහන් සත්වෝද්‍යානයට අරගෙන ගිහිල්ලා එහෙ ඉන්න තව ගෑනු සතෙක් එක්ක එකතු කරලා අපි බලාපොරොත්තු වෙනවා පැටව් බිහි කරන්න. ඉතින් ඒකේ උත්සාහයක් විදියට රිදීගම සෆාරි එකේ ඉන්න සුදු මහත්තයාව අපි පින්නවලට අරන් යනවා. ඉතින් ප්‍රධානම දේ තමයි දැන් අපි සෆාරි පාක් එකක් විදියට සත්තුන්ව ලොකු දැඩි සුබ සාධනයක් යටතේ නිදහස් කළා ඇතෑරලා හිටියට මෙයාලා යම්කිසි පාලනයක තියාගන්න. දැන් ඔයගොල්ලෝ දකින්න අපේ අලි සමහර අවස්ථාවල ගැට ගහලා ඉන්න වෙලාවල් තියෙනවා. සමහර අවස්ථාවල එලිමහන් කලාපයට එවන්නේ නැතුව ඉන්නේ. මෙන්න මේ වගේ දේවල් නිසා ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. සහ මේ වීඩියෝ එක බලන මේ සම්බන්ධව අත්දැකීම් තියෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡාවෙන් වැඩ කරපු අය හරි මේ සමීපව දන්න අය දන්නවා. සාමාන්‍යයෙන් පෙට්ටියකට අපි කොටියෙක් හරි සිංහයෙක් හරි සතෙක් ගන්න ගියාම අපි කොච්චර මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවද, අපිට කොච්චර කාලයක් යනවද, ඒ සතා කොච්චර ස්ට්‍රෙස් වෙනවද, අපි කොච්චර ලොකු අවධානමක් ගන්නවද කියලා දන්න අය දන්නවා. සමහර අයට හිතා ගන්නත් පුළුවන් කොටියෙක් අකමැත්තෙන් කූඩුවට ගෙනියන්න කොච්චර අමාරු වෙද්ද කියලා. ඉතින් මම සුදු මහත්තයාව හසුරුවපු විදිය, මම යාව හැන්ඩල් කරපු විදියෙන් එයාටවත් අපිටවත් කිසිම හානියක් නැතුව හරි ඉතාම ආරක්ෂිත විදියට අපිට යාව කූඩුවට ගන්න පුළුවන් වුණා. යාව පහසුවෙන් පින්නවලට එක් කරන් යන්න පුළුවන් වුණා. සහ පසුවිපරමක් අපි කරනවා. සහ මීට 2014 ඉඳලා පින්නවල සත්වෝද්‍යානයේ ලංකාවේ කොටි ජීවත් වෙනවා. සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දිවියන් සඳහා පහසුකම් වැඩිම එකට කියන්නේ හෝල්ඩින් ඒරියස්. ඒ කියන්නේ රැඳවුම් කුටි තියෙන්නේ පින්නවල එලිමහන් සත්වෝද්‍යානයේ. ඒක හරිය ලස්සන තැනක්. මම පස්සේ දවසක වීඩියෝ එකක් කරන්න. ඉතින් බලමු. ඕගොල්ලන්ට දැන් පෙන්නා නම් වැඩි ගියොත් මේ වීඩියෝ ගොඩක් දිග වෙයි. බලන්න කොහොමද අපි මේ වැඩේ කරන් යන්නේ කියලා. සුදු මහත්තයාක් බලමු කොහොමද පින්නවල යන්නේ කියලා. බයි. එන්නේදී. කො gimana tuh? Koi hai na mati ya ya Ayo kamu. Coba kita lagi. मेरे को ज्यादा नहीं आते भाई का कब ए मैं मत हेलो ये तो बड़ी हेलो कोई कल कल सुना मैं दे देना मातुरुम क्या लगे ना गुरुम masa bila deh tak boleh padi ini ni ada kalat nek kukumat nek kukumat nek kamu kalau kukumat pergi ada kan nek kukumat saya masa aku ni ada udah kan ada mas kaya lagi ni bah apa dorong apa nggak dorong apa oh ini nggak moko ama inne mene mehe mokawat naha mene mehe no bay nathu ha naade ganna man no idu ma mogaru ma jatte mun no ne oh meke mukut naha barana vey yugal barana gila ha bara ya ya ni bara yugal bara ha oba tindarat ne Oh, jangan aku. Oh, saya kalau nak makan, amin, mas ni, boleh, ni, ada, ada yang tinggal. Ya. Ada. Minta. Kok. Kok yang Hai, mangga, kok. Halo? Halo. Balu ada karena kolah, orang ada karena. Ya, sudah mati. Sudah mati, ya. Ah, ya. नहीं थी मगी का देवट ला दिया ने anak kayak ya ya bingung kayak mega ya kok lu hati ya anakku itu tapi anak tuh nih ya ayo ya 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 aduh gata pak gata bahan dulu aduh udah lagi aku udah enggak ini kan udah dengan nih boy siapa kan dengan nih Tajam tiga lagi nanti kan oke apa tajam tiga dah. Jangan balik ini lagi. Aje. Oh beti hati kalau kan mau keluar mata tahu gitu aja. Ah ya tidak. Dan game jantan ya bayu ini. Kau jangan panen panen. Karena dia makan. Apa dah lati? Yang tengah, apa tengah tu orang tengah, apa tu tanah lagi. Orang orang macam ni, orang orang ada orang macam tu orang apa tu ni. Oh. चूड़ 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 के आइलैंड का पानी है Good dude. Yeah. You know what I can do? Mẹ, cầm, rút ra kia. Đây cầm bậy rồi, bậy. Anak hari bang ya tulis. Mang ini. Nah, mang, ibarat mati apa kata dalamnya? Anak danau hilang. Nah, ada itu. Hilang. Ini jalan, jalan ini tinggi. Jalan lagi, jalan, belum mati. Gue darah kali ini kalau atur galau darah kali hukum naradan. Oh, ketian nih, bayi putra. Dian. Eta mah Dian. Dian boy. Ya. Kol. Ya nih. Tapi dari anak tuh juga. Ikan. Jadi kau buat nih, kuhing mewah kapal ikan gila dan ya indah, ya, ya, hingga anda taruh, oh, jangan dia terus dia, tinggal. Nah, ada mau pada kata nih pak, anhari, mati nih, jangan, boleh, di bangku di Polda gusar bermiti. Tuh, bawa, langsung bawa. Ada. Tak. Yes. Nenek namanya bulat TV. Nenek. Oh ini ada katil. Bater pada ini bapak alam mati tapi darah ketian naik, peti gulen naik. Mereka lah sinyal dan apa? Ada tuhalan non? Masih ada anak mereka. Oh, bari gini dari kalah. Dan boleh. Ada bukan alat tak? Bukan alat. Aslinya ada bukan alat berapa ya? Kedua tu ber. Iya, lihat kelak kewa. Kelak kewa. Aku kalah logo. Tuhan mati lagi. Nangga apa dia ke? Ah. Aktor lah ya semua. Oh, boleh. Boleh. Mereka kerana mau ni. Mereka kerana mau dia mau. Aktor lah kan. Mata hijau ini. Kalau kita orang ini dan dengan tuan dia. तीन आई में बैठा थे लगा पर डाला limit jaga mister lah. Duta. Ingat, ini. Ya, yoga nih. Ayo berulang ini masih hari dia pengaruh kuat juga ini. Pada dia nama rumah kan rumah dia ada lu ada pindah itu jalan මේ තියන්නේ සුද් මහත්තයා ව නිරෝධායනය කරන්න තියෙන රැඳවුම් මධ්‍යස්ථානය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආපු ගමන් සතෙක් කිසිම සත්ව ධානයක අනිත් සත්වත්වක එකතු කරන්නේ නැහැ. වෙනත් ස්ථානයකින් ඉඳලා ආපු අය මේ වගේ තැන්වල මේ නිරෝධායනය වෙනවා. එයාලගේ තෙක්ක ලෙඩ එනවද, ඒගොල්ලොත් එක්ක තව පලිබෝධකය වෙනවද, ඒ වගේ දේවල් නිරීක්ෂණය කරලා එහෙම ගැටලුවක් නැහැ කියලා පශු වෛද්‍යවරු නිර්දේශ කරාට පස්සේ තමයි අනෙත් සත්තුත් එක්ක එකතු කරන්න. ඉතින් ඒකට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මේකේ මේකේ පොළව පවා හදලා තියෙන ගල් තමයි යටරලවල තියෙන. ඉතින් හරිම පහසුයි මෙයාලට ජීවත් වෙන සහ මේ කූඩුව තුළ හරි සිසිල් සහ දහවල් කාලේ දැඩි ආලෝකයක් එන්නේ. හැබැයි වාතාශ්‍රය හොඳටම ලැබෙන්න තමයි මේවා සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දියුණුම හෝල්ඩින් ඒරියාස් තමයි පින්නවල වාගොල්ල සත්වෝද්‍යානේ තියෙන්නේ. Manusia sudu kolek yang hadir di sana, supri kolek yang hadir di sana. Ada baterai kan? Ayah, sudah batal, betul. අපේම ආයතනයේ අය මේක හරි ලස්සනට සංරක්ෂණය කරලා තියෙනවා නිකන් ලබන පැත්තේ මහින්දයි ඉන්නවා. එයා හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා මේ සතුට ගැන. මම හිතන්නේ පොඩි ඇත්තෙක් ගිහිල්ලා ඉවසීමෙන් නරඹිය යුතු තැනක්. සත්තු ගොඩක් බලන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඉන්න සත්තු ගේ විස්තර සහ ඔවුන්ගේ හැසිරීම ඉතා නිදහසේ නරඹන්න අවස්ථාව තියෙනවා. මම යෝජනා කරනවා ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න කියලා. මම මෙතනින් දැන් වැඩේ නතර කරනවා. විශේෂම දේ තමයි හරියටම තව මාසෙකින් මම යනවා සුදු මහත්තයා බලන්න. එතකොට අපි බලමු රිදීගම සපාර උද්‍යානයේ මගේ ළඟින්ම හිටපු මට ගොඩක් ආදරය කරපු සුදු මහත්තයා පින්නවල සුවේකට ගියාට පස්සේ කොච්චර වෙනස් වෙලාද, එයා මාව අඳුනගනීද, එයා මට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ, ඒ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එක දැම්ම. ඉතින් subscribe කරලා තියාගන්න, bell icon එක දාලා notification on කරන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට ශනිකව බලා ගන්න. මේ ඉන්නේ වලහෙක්, මේකේ දිවියා ඉන්නවා, හඳුන් දිවියා ඉන්නවා. එතකොට බලු කොටිය නැත්තම් කොළ දිවියා කියලා කෙනා ඉන්නවා, මුගටි ඉන්නවා. ගොඩක් සත්තු බලා ගන්න පුළුවන් මේක. සහ ඒගොල්ලෝගේ විස්තර බලා ගන්නත් පුළුවන්. මේ ඉන්නේ තව දිවියෙක්. ඉතින් එන්න පින්නවල සත්ව උද්‍යානයට. බොහොම ස්තුතියි. හම්බෙමු දවසක තවත් ලස්සන වීඩියෝ එකකින්. ඒක හොඳයි දෙන්න. ස්ක්‍රීන් එක පොඩි.